මෙන්න දැන් ලැබුණු පුවතක්. මෙරටින් වාර්තා වන නවවන සහ දසවන කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකික රෝගීන් තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. යනුව එලෙස තහවුරු කරගෙන ඇත්තේ වයස අවුරුදු 56ක කාන්තාවක්. ඇය ඉතාලියේ සිට මේ මාස 7 වැනි දින පැමිණ ඇති අතර ඇය මේ වන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා. අනෙක් රෝගියා වයස අවුරුදු 17ක ගැහණු දරුවෙකු බවයි අපට වාර්තා වන්නේ. යනුව ඇය මීට පෙර රෝගියෙකු ලෙස වාර්තා වූ පුද්ගලයෙකුගේ ඥාතියෙකු බව වාර්තා වනවා. මෙන්න එම පුවත නැවතත්. මෙරටින් වාර්තා වන නවවන සහ දසවන කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකික රෝගීන් තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඒ අනුව වයස අවුරුදු 56ක කාන්තාවක් හඳුනාගෙන තිබෙනවා. ඇය ඉතාලියේ සිට මේ මාස 7 වැනි දින පැමිණ ඇති අතර ඇය මේ වන විට IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් පසුවනවා. අනෙක් රෝගියා වයස අවුරුදු 17ක ගැහණු දරුවෙක් බවයි වාර්තා වන්නේ. ඇය කලින් කොරෝනා රෝගියෙකු බව තහවුරු කරගත් රෝගියෙකුගේ ඥාතියෙකු බවයි අපට වාර්තා වන්නේ. හිරු CIA අනාවරණයෙන් පසු ගුවන් මගින් ඉවතලන සියලු අපද්‍රව්‍ය ජාත්‍යන්තර නීති රීතිවලට අනුව නිසි පරිදි පුළුස්සා විනාශ කිරීමට කටුනායක ගුවන්තොටුපළ බලධාරීන් පියවරගෙන තිබෙනවා. අදාළ ක්‍රියාවලිය පැමිණ නිරීක්ෂණය කරන ලෙසද ගුවන්තොටුපළ වෘත්තීය සමිති අද හිරු CIA වෙතින් ඉල්ලා සිටියා. හිරු CIA හරහා ඊයේ අපහෙලි කළේ කටුනායක නයිකන්ද ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති ගුවන් අපද්‍රව්‍ය දහනාගාරය පිළිබඳවයි. විවිධ රෝගකාරක විෂබීජ සංක්‍රමණය විය හැකි බැවින් ජාත්‍යන්තර ගුවන් නීති රීතිවලට අනුව ගුවන් මගින් භාවිත කරන සියලු ඉවතලන දෑ දහනය කළ යුතු බව අනිවාර්ය කරුණක්. එහෙත් කලකපටන් මෙහි සිදු වූයේ ඉවතලන ප්ලාස්ටික් බෝතල්, පත්තර, බීර කෑන් ආදී දෑ තෝරා වෙන්කර විකිණීම සඳහා මෙම ස්ථානයෙන් පිටකිරීමයි. ජාත්‍යන්තර නීති පවා උල්ලංඝනය කිරීමෙන් සිදු කරන මෙම ක්‍රියාදාමය හරහා මාරාන්තික කොරෝනා ව්‍යාප්තිය කිසිදු බාධාවකින් තොරව සිදුවිය හැකි බවයි අප ඊයේ හිරු CIA හරහා අනාවරණ කළේ. අපගේ එම අනාවරණයෙන් පසුව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ නිදහස් සේවක සංගමය අද මෙම ස්ථානයට පැමිණ අදාළ පරිශ්‍රය නිරීක්ෂණය කරන ලෙස හිරු CIA වෙත ආරාධනා කළා. ඒ අනුව එහි ගිය අපට දැකගත හැකි වූයේ නිසි ක්‍රමවේදයට අනුව මේ වන විට ගුවන් මගින්ගෙන් ඉවතලන සියලු අපද්‍රව්‍ය නියමිත පරිදි දහනාගාරයේදී පුළුස්සා විනාශ කරන අයුරුයි. පෙර දිනවල කසල තේරීම සඳහා භාවිත කළ ස්ථානය මේ වන විට සම්පූර්ණයෙන්ම සුද්ධ පවිත්‍ර කර තිබුණේ මෙලෙසයි. ගුවන්තොටුපළ සභාපතිවරයාගේ උපදෙස් මත ගුවන්තොටුපළේ සිට දහනාගාරය දක්වා පැමිණෙන කසල ලොරි අධීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදා නිලධාරීන්ද යොදවා තිබෙනවා. ඊයේ රාත්‍රියේ CIA වෙතින් මේක දැනුවත් කිරීමක් කරා. ගුවන්තොටුපළ කසල කළමනාකරණය සම්බන්ධව ක්‍රියාදාමයේ හරි ආයතන කරු සභාපතිතුමා මේකට මැදිහත් වෙලා අද වෙනකොට ඔබතුමාලේ කියපු ආකාරයට සම්පූර්ණ කසල පුච්චනවා හැරුණුකොට මේ ස්ථානයේ කිසිම දෙයක් අපි රඳවා තබා ගන්න නැහැ. හිරු CIA තර මගේ ගෞරව ස්තුතිය පුද කරනවා. මොකද හැමදාම සමාජයේ වැඩක් කරන මාධ්‍ය ආයතනයකට මේ කරපු ක්‍රියාදාමයේ හරියටම හරි. තවත් දේශපාලක කිහිපයක් සමගින් දැන් රටමටහිරු. රටමටහිරු. කොරියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසක් නිර්දායන කටයුතු සඳහා කටුනායක සිට වවුමියාව ප්‍රදේශයට ප්‍රවාහනය කර ආපසු එමින් තිබූ යුද හමුදාවට අයත් බස් රථයක් අදාළියම කැකිරාව හෝරාපොළ ප්‍රදේශයේදී අනතුරට පත්ව තිබෙනවා. අනතුර සිදු වන අවස්ථාවේ ඉරිදුරා පමණක් සිට ඇති අතර ඔහුට නිින්ද යාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. ජයල බෝපිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකින් අපනයන සඳහා ගෙනියමින් සිටි කසල තේ කිලෝ 16,000ක් සහ තවත් කසල තේ කිලෝ 3,000ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට තිබෙනවා. රටවටා හිරෝ. සමගින් සමුගන්නටයි මේ සූදානම. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිසන පරිදි ඔබගේ ජංගම දුරකථන ජාලයට අනුව හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යළිත් හමුවෙමු රාත්‍රී 9:55. I go on.